ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරන ලද කාරණා සමග අවබෝධ වෙන්නේ එදිනෙදා අපි කරන හැම පුංචි ක්‍රියාවකින්ම ඊට අදාළව කුසලයක් හෝ අකුසලයක් සිද්ධ වෙන බව නේද ස්වාමීන් වහන්ස එතනින් බලන්න ඕනේ ඉතින් එළවලු 500ක් ගන්න යද්දි මාළු 500ක් ගන්න යද්දි අපි තුල මෙච්චර අකුසල් වැඩෙනවා නම් එළවලු විකුණු මුදලාලි තුල කොච්චර අකුසල් මූලයන් වැඩෙනවද නේ ඔව් හරි සියුම් ටැංක් අපි දැන් කතා කරනවා සමාජය තුල බියරුභාවය බියකරුභාවය ඉන්ද්‍රිය අසංවරය තියෙනවා කියලා ඉතින් ඒක හරි ඉතින් කිසිම නැතුව බෑනේ හේතුවට අදාළ ඵලයේ තියෙන්නේ නැහැ මොකද මෙතන සම්පූර්ණයෙන්ම වැඩෙන්නේ මමත් වෙන්නේ අද සමාජේ කොතනකවත් අපි කියන තැනක් වැඩෙන්නේ නැහැ ආයිමත් සමාජේ අපි කියන තැනක් වැඩෙන්නේ නැහැ මහත්තයෝ ආයිමත් බරපතල යුදමේ අවස්ථාවකට මේ රට එන්නේ එතකම් වැඩෙන්නේ එනිසා මේවා නිවැරදි කරන්න නම් සමාජය තුල ඊට අදාළ අය අනිවාර්යයෙන්ම මේ මම කියන තැනින් අපි කියන තැනට ජනතාවගේ චේතනාව ඔසවන්න කොයිදෙත් අපි කියන තැනට එන්නේ ඒ අපි කියන තැනට ඔසවද්දී මමත්වයේ දැඩිභාවයේ සිුම් වෙන මමත්වයේ දැඩිභාවයේ සිුම් වෙන අකුසල් මූලය වැඩි ඒතර කුසල් මූලයන් වැඩනකොට කුසලයට අදාළ සංස්කාර තමයි සමාජය තුල පත්වෙන්නේ ඒක දැන් අපිට හොඳටම සමාජයේ තියෙනවා දැන් ඉස්සර ස්පිරිතාලයකට ගියත් ලේ බැංකුවට ගියත් මහා පොලින් ගිහින් අද ලේ දෙනවා කිව්වොත් අර ලවුඩ් ස්පීකරයක් බඳන් ගම වටේම ගියත් උතෙන්ට 50ක් තමයි එන්නේ ඉතින් ඒකත් වැඩිනේ අලෝභ සිතුවිලි අද සකස් වෙන්නේ නැහැ ඒතන තමයි නෝන මුල එහෙම නැතුව අපිට ලෝකෙ නිවැරදි කරන්න බැහැ ලෝකෙ නිවැරදි වෙන්නේ නැත්නම් අපිට තියෙන්නේ ලෝකෙට ලෝභයේ ස්වභාවයෙන් ඉන්න ඇරලා අපි නිවැරදි බුදුරයන් වහන්සේ අවසාන පිරිනිවන් මංචකයේ සැතපෙන බුදුරයන් වහන්සේ සංඝයා අමතලා අහනවා සංඝයාට කියනවා ඔබලාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා දැන් උනාසේ තම මොහොතකින් පිරිනිවන් පාන්නයි යන්නේ සංඝයා කැඳවලා කියනවා ආනන්ද කියන්න මේ සංඝයාට මොකක් හරි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් අහන්න මම තව මොහොතකින් පිළිවිදියා කිසිම කෙනෙක් අහන්නේ නැහැ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද සායනතර ආනන්ද මම මේ වෙලාවේ අපහසුවටපත් වෙයි කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න නැතුව ඉන්නවනම් මට ඒක අපහසුවක් කියලා එයාට අහන්න බැරි නම් තව කෙනෙක් ලව්ව අහන්න කියලා. අනේ මුලින්ම කියනවා Tamanට අහන්න කියලා. කවුරුත් ඒක අහන්නේ නැහැ. මොකද මේ අවසාන මොහොතනේ ඔක්කොම ඉන්නේ බුදුරයන් වහන්සේ පිරිනිවන් ගැන දුකටපත් වෙලා පුතග්ගෙන ස්වාමීන් වහන්සේලා. රාතන් වහන්සේලාට ප්‍රශ්න නැහැනේ. ඉතින් කවුරුත් අහන්නේ ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා ඔබලාට අහන්න බැරි නම් ඔබලා වෙන කාට හරි ලව්ව හරි අහන්න. ඒකත් කවුරුත් අහන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන කියනවා. මොකද ඒ අවසාන වචනේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. උනා සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. අපි මේ සෑම නිමේෂයකදීම රැස් කරන සෑම කුසල් සංස්කාරයක්ම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත් වෙනවා. ඒ නිසා මහණෙනි අනිත්‍ය වූ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඒ නිසා බුදුරයන් වහන්සේ අවසාන වචනය හැටියට අපිට කියන්නේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි අප්‍රමාදී වෙන්න. මොකද කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි අප්‍රමාදී වෙන්න. බුදුරයන් වහන්සේ අපිට කිව්වේ නෑ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඒ නිසා සටන් කරන්න. නේද? එහෙම කිව්වද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි සටන් කරන්න කියලා අපිට කිව්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා සටන් කිරීම තුලත් රැස් වෙන්නේ නැවත සංස්කාරයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ අප්‍රමාදී වෙන්න. ඒ නිසා ඔබ මේ මොහොතේ ඔය ඇස් දෙකෙන් ඔය කන් දෙකෙන් ඔය හදවතෙන් යමක් දකිනවා නම් අහනවා නම් දැනෙනවා නම් ඒක විෂම දෙයක් නම් කුරිරු දෙයක් නම් ඉන්ද්‍රිය අසංවර භාවයට අදාළ දෙයක් නම් සටන් කරන්න කියලා වැඩක් නැහැ. ඔබ අප්‍රමාදී වෙන්නේ කොමකද ඔබ අප්‍රමාදී වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල අප්‍රමාදී මේ මොහොතේ සද්ධර්මය මේසා ජීවමානව තියෙද්දි බුදුරජාණන් වහන්සේ වෙනුවට උතුම් ධර්ම රත්නයේ ජීවමානව තියෙද්දි මේසා සංඝ රත්නයේ ජීවමානව තියෙද්දි මේසා උපාසක උපාසිකාවන් ලක්ෂ ගණන් මාසයකට 15ක පොය ගන්න සිට ගනිද්දී මේසා සමාජයේ විෂම නම් ඔබ හිතන්නේ ක්‍රමානුකූලව ධර්මයේ අර්ථයන් හීන වෙලා තව අවුරුදු 25ක් 50ක් 100ක් ගිය තැන අනාගතයේ මුර්ග සංඥාව සකස් වෙන තැන කොයිසා සමාජයේ විෂම වේවි මේ විෂම වූ සමාජයේ එදාට මිනිස්යා මිනිස්යාව මරාගෙන කනවා අපි මතකයි අපි පුංචි කාලේ අප්‍රිකානු රටවල මිනිස්යෝ මිනිස්යාව මරාගෙන කෑවා අද චීනය වගේ දියුණු රටවල් වල පවා ලදරු කලලය ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් හැටියට ගන්න. ඒ නිසා මේ දුස්සීලභාවයේ වැඩි වෙන්න මේක ගිහිල්ලා අපි අද කම්බුලට අත තියා ගත්තට එදාට මන් දන්නේ අපිට කම්බුලට අත තියාගෙන බේරෙන්නේ නැහැ. මොකද මිනිස්යා මිනිස්යා මරාගෙන තැන්ට එනවා. මිනිස්යා තිරිසන් සත්තු කපලා කපලා කොටලා දානවා වගේ මිනිස්යාව කපලා දාන තැනට එනවා. ඒකයි කියන්නේ මේ ප්‍රශ්නෙට ඔබලා කැමති නම් අප්‍රමාදී වෙන්න. උමං කෙරේද අප්‍රමාදී වෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ. අත්වල අල්ලගෙන මේකෙන් මිදෙන්න බෑ. ඔබ මිදෙලියක් මන් දන්නේ මේවා නිවැරදි කරන්න පුළුවන් කියලා නෝනා මං කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ ධර්මානුකූලව විශ්වාස කරන්නේ. මොකද මට දිවි ජීවිතයක් තිබ්බා මමත් දිවි ජීවිතේ සම්පූර්ණයෙන්ම අප්‍රමාණු වෙනසුනා මේවා වෙනස් කරන්න පුළුවන් කියලා.
මොකද අපි එදා අපිට මෙහෙම ධර්මයක් කියලා තිබෙන්නේ අපි අහලා තිබෙත් නැහැ සංස්කාරයෝ අනිත්‍යයි සංඝයා කියන්නේ අර්ථය මේකයි අනාගතේ කාසාය කණ්ඩකලා පහළ වෙනවා ඒගොල්ලත් සංඝයා හැටියට ගැනිනවා කියලා මෙහෙම ධර්මයක් අපි අහලා තිබෙත් නැහැ එහෙනම් ඒ නිසා අපිට ඇත්ත වශයෙන්ම හුඟක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා ගැටිලා රණ්ඩු කරලා සටන් කළා තමයි වෙනස් කරන්නේ මට මතකයි මට අවුරුදු 35 40 වයස කාලය තුල ගිහි කාලේ මට විරුද්ධ වුණා පොලිසි දෙකක ෆැමිලි තුනක් තියෙනවා වැලිකඩ පොලිසිය ෆැමිලි දෙකක් තියෙනවා කහවත්ත පොලිසිය ෆැමිලිලක් තියෙනවා මේ ෆැමිලි තුනම කරලා තියෙන පන්සල් තුනක නායක ස්වාමීන් වහන්සේලා තුන්නම් පන්සල් තුනක නායක ස්වාමීන් වහන්සේලා තුන්නම් නමුත් මේ ෆැමිලි තුන්ම පොලිසිය තුලදී මිල්ල ආස් කරගන්න උන්වහන්සේලාට සිද්ධ වෙයි උගොඩ ඊට අදාළ සාක්ෂි දෙන්නේ නැහැ එතකොට ඇයි එහෙම වුනේ අපි ගියේ නෝන සටන් කරලා රණ්ඩු වෙලා එකට එක කියාගෙන විවේචනය කළ ප්‍රශ්න විසඳන නමුත් එතනදී මේතන ඉඳන් මම බලද්දී මට තේරෙනවා මං එදා මොනතරම් ගොන් හරකෙක්ද කියලා මං ගැන මේ කියන්නේ මං එදා මොනතරම් ගොන් හරකෙක්ද කියලා මං ඔබට කියන්නේ ඔබ අද ඒ ගොන් හරක් තැනට ඉන්න එපා කියලා කියන්නේ මොකද අපිට සටන් කරලා මේවා විසඳන්න බෑ මං එදා ඒ සටන් කරන්න ගිහිල්ලා නැත්තම් නිවැරදි කරන්න ගිහිල්ලා සමාජීය දේවල් පන්සල නිවැරදි කරන්න ගිහිල්ලා මං බරපතල අකුසල් සිද්ධ කරගත්තායි කියන කාරණේ මම දන්නේ ඒ අනාගත විපාකෙට එන්න පුළුවන් ඒ නිසා බුදුරයන් වහන්සේ අවසාන වචනේදී අපිට කියන්නේ අප්‍රමාදී වෙන්න සටන් කරන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ඔබ අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඊට වඩා බරපතල වෙනවා මිසක් මේව අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ආරියෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙලා ඔබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න.